head on the macaroni. cream sauce chicken friends, we forgot the bacon. හැමෝටම හායි කියලා පිළිගන්නවා. ඉතින් අද මම ඔයගලන්ට අරගෙන ඉන්නේ ඔයගල කැමති ගොඩක් ආස කරන වීඩියෝ එකක්. අපේ කවි බබා තමයි මේ ගොඩක් රසවත් කැම එක හදන්නේ. අද අපි හදන්නේ කස්ටා. මුත් පිළිගත්ත කරන්දිලා ඉන්න රෑ කැම වෙනක් තමයි හදන්නේ. එවතරම් දෙනවා. රෙඩිද? ඕකේද? ඕකේ. හරි අපි දැන් මුලින්ම ඇලෝල් ටික කපා ගන්නවා. ඔව් කම්මැලිම වැඩි තමයි මේක. මේ මං ටිකක් කම්මැලි මේ දේවල් කපන්න. අපි ඊට පස්සේ බලමු බෙස්ට් එක කොහොමද දැන්නේ. මේකට ගන්න ඕනේ කවීගේ විදියට. ඔව් කවීගේ විදියට. ඒක ඇත්තටම මගේ මේ මොනවාද ගොඩක් අය තව එළවලු දානවා සමහර අය කැබේජ් එහෙම දානවා. මේ මම ඉතින් මේව තමයි දාන්නේ. තව සමහර අය මේ ලුණු කොළ දානවා. අපි අද ලුණු කොළ නැති වෙන ලීක්ස් ගත්තා. ලුණු කොළ දැම්මොත් තවත් රසයි. උයි අපිට ඕන වෙනවා දැන් අපි අරන් තියෙන කැරට්. කැරට් වි අව බෝන් බෝන් චි. මොකද උයි කියන්නේ? ඒකයි ඒක උයි අරන් තියෙනවා. ආ කිව්වා. කැරට් ලීක්ස් බෝන් චි එතකොට ලුණු සෙන් මල්ලි තින්නවා ලුණු කියන්නේ මේ මේ ඒවල කියන්නේ මොකක්ද රතු ලුණු අර මයසුත් තින්නවා බීලුණු දෝනක් කියන්නේ බීලුණු බීලුණු මේ ඊළඟට ඉඟුරු ඔව් නෑ ඉඟුරු ඊළඟට කියන්නේ මේ මම සාමාන්‍යයෙන් පොඩ්ඩක් පිළිවෙලට මේ ඒකයි මම හුදකලා යන්නේ මේ කෑම හදන්න මම ඉස්සෙල්ලා පිළිවෙලට කපාගෙන ඉන්නවා හැමදේම ඒතරම් නෑ මැදින් මැදින් කපන්න ඕනේ නෑ අනිවාර්යයෙන් बितर दुम हेतु सुगंध रस हरी बितर दाने අපේ බිත්තර දාන හින්දා තමයි මේ සුදු ලුණු අරගත්තේ මොකද අපේ අම්මා කොහමද කවර බිල්ල නේද බිත්තර මේ එපා එම් කියන්නේ පරිස්සම ඇදේ සුදු ලුණු ටිකක් දාලා සුදු ලුණු එකටම බිත්තරේ තාජ්ජිය දැම්මම සාමාන්‍යයෙන් අර බිත්තර වල තියෙන ගඳ යනවා ඔව් නේ ඔව් අපේ අම්මා නැත්තම් බිත්තර දාන මොනවද සීනි ගඳ සීනි ගඳ සීනි ගඳ ඔව් සීනි ගඳ අපේ අම්මා සාමාන්‍යයෙන් ආස නැහැ ඒ ගඳට इंगुर दादी मन सा ග්‍රයින්ඩ් කර ගන්නවා. කලා ගන්න පුළුවන්. අපේ ගෙදර එක කලන්න අර මොකද වංගෙඩියක් නැහැ. ඉතින් ඒකෙන්ද අපි ග්‍රයින්ඩ් කර ගන්නවා. ඊදාස පොඩි පේස්ට් එකක් වගේ හදා ගන්නවා. එතකොට ඒක ලේසි සහ රස ඔය සොඳයි හොඳට එනවා එතන මම. හරි. ඉතින් දැන් මොන අපි ලෑස්ති වෙන්නේ? අපි ලෑස්ති වෙන්නේ මේ ඉඳුරු වෙච්ච එක. මේ සීනරි එක නේ ඉතුරු ඉඟුරු ටික ඉතුරු ඉඟුරු ටික අපි ප්ලේට් එකක් බොන්න හරි ඒක අපි තියන්න හරි දැන් ඔන්න අපි ග්‍රයින්ඩ් කරගන්න හදන්නේ ඉඟුරු සුදු ලුණු උයි කල්පින්ච හරි දැන් අපි ග්‍රයින්ඩ් කරගන්න මාන macaroni
දැන් මේකට වෝටර් දාගන්න ඕනේ. වැහෙන කරන්ට් වෝටර් දාගත්තාම කිලි. හරි, අපි දැන් ඔන්න බස්තර දැම්මා. ඔයie මේ සාමාන්‍ය දැන් මේ මේක තම්බලි වල මේවා කරන්න ඕන ඩ්‍රේන් කරන්න ඕනේනේ. ඩ්‍රේන් කරන්න කියන්නේ පෙරන්න ඕනේ වතුර ටික. එතකොට මේ ඇලෙන ගති අඩු කරන්න අපි සාමාන්‍යයෙන් ඔලිව් ඔයිල් හරි මම ගොඩක් අය සමහර පොල් තෙල් ගන්න පොල් තෙල් දර අඩු පොල් තෙල් සුමුද රහයනවා එහෙනම් අපි දාන්න යනවා බටර් අපි පොඩ්ඩක් බටර් දෙන්න අරක මේක පොඩ වැඩිපුර කන පවුලක් ඉතින් පොඩ කොලෙස්ටරෝල් එක වැඩි කටියට පොඩ්ඩක් තෙල් එක තමයි ඔව් තෙල් එක තමයි අපි ජීවිතේ ගන්නේ बटर चुट अलगना මේ අපේ ගෙදර පොඩ්ඩක් ලේට් වෙවි බඩු වෙනවා ලේට් වෙවි බඩු වෙනවා මේ ඔයාලා වැඩි කාරණා අවශ්‍ය නැහැ නේ බෙල් පෙපර් සාමාන්‍යයෙන් මේ බෙල් පෙපර් දාගත්තාම ලස්සනයි දැන් සාමාන්‍යයෙන් අපි කඩේ ගිහුණා ගිහිල්ලා කඩේ අපි පෙනුම බලනවා නේ ඉස්සෙල්ලා. ඔව්. ඒතර ලක්ෂණයට තිබුණාත් අපි ආසිතනවා නේ කඩේට යන්න මෙයා වුණාත් මොනක් බඩු ගන්නත් එහෙම. ඔව්. ඉතින් දැන් බෙල් පෙපර් සාමාන්‍යයෙන් මේ ඔය පාට පාට තියෙනවා. කොළ පාට, කහ පාට, රතු පාට මේ අපිට ඒ පාට පාට දාගන්න පුළුවන්. අපි ඊළඟට කී පාට පාට දාලා පෙන්නමු නේ අද ලස්සන. හරි. අපි ඊළඟට මොනවද? බෙල් පෙපර් ටිකක් ඉතින් කපලා තියාගමු. අර කපරාදු කරලා ඒකටම අපි දානවා. හරි. ඒතර පාට ලස්සනයි. ඕකේ. මොනවද ෂේන්? ඩයට් කරන ඇට බෙල් පෙපර් හොඳයි මේ සැන්ඩ්විචස් වලට දාලා කන්න කන්න ෂේන්. මේ ඔය අපි මහේෂ්වරි අරන් ආවා මේ ටොමැටෝ සෝස් ඒ වගේම මොනවද මේ සෝයා සෝස්. ඒවා දැන් මමත් ඔය රස රස තමයි කියන්නේ මේකම. බලමු තා දැන් චුට්ටක් වෙලා තව තිබ්බහම බලන්න බලන්න පුළුවන් මේ සංගීතය කියලා පොඩ්ඩක් අල්ලලා බලන්න කටු කටලා තිබ්බම හොඳටම තැම්බෙනවා ගොඩාක් තැම්බෙන්න දෙන්න ගත්තේපා අතලෝනේ අන් චොක චොක නිකන් බෙරි වෙලා වගේ නේ බෙරි වෙලා වගේ හරියන්නේ ඔව් අපිට මේ ස්ට්‍රේනර් එකක් තියෙනවා මේකට තමයි අපි දාලා මේ ඩ්‍රේන් අවුට් කරගන්න right then අපි දැන් වතුර ටික ඩ්‍රේන් අවුට් කර ගන්නවා ස්ට්‍රේන් එකකට දාලා ඊට පස්සේ එල් වතුර ටිකක් දාන්න එල් වතුර ටිකක් දාන්න මේන්ම පර්පස් එක තමයි මේන් නැත්තම් ටිකක් ඇලෙන දැන් කොහොමද අපි ඔයිල් එහෙම දැම්මනේ කියන්නේ වතුර දැම්මනේ එනවාට අපි එල් වතුර දැම්මම අර ඇලෙන ගතිය අඩු වෙනවා දැන් මේ වාදනේ දෙන්නේ ඔව් මේ වාදනේ අපි දෙපේ තියන්නේ ඉතින් නේ කා හිතන දෙයක් දාමුනේ ඔව් මුලින්ම අපි දාන්නේ මේ බටර් අනේ මේ චූටි අඬක් කොහොමදන්නේ බටර් ටිකක් වැඩි කර දාන්න ඕනේ මොකද අපි ඉලවල ටික ඔස්සම මේ වගේ දාන්න ඕනේ තමයි එසා හෝ බඩගින එනවා අප්පා. ලව චුට්ටකින් වට සුවඳ එනකොට තවත් බඩගින එනවා දැන්. තව දාන්න බට. ඉතිනේ. මොකද මේ බටර් ටික ඔක්කොම නිකන් එකපාරට වැනිෂ් වෙනවා වගේ වෙනවා මේ එළවලු ටික දැම්මහම.
අපි දැන් ඔන්න අපි ග්‍රයින්ඩ් කරගත්ත සුදු ලුණු ජින්ජර් උයි කරපිංච දානවා පස්සේ අපි මේ අතර ගන්නවා ඊට පස්සේ දාන ලුණු ලුණු අපි දෙක සුවඳ නෙමෙයි ෂා සුවඳ ඒක තමයි ලොකුම මේක මේ සුදු ලුණුයි ජින්ජර්යි ඒ ඔක්කොම එකතු කරාම ඒක උගලන්ටත් ඒ ඉතින් ඉඟුරු සුදු ලුණු ඉඟුරු ජින්ජර් නෙමෙයි ගොඩාක් ඉඳර දාන්න එපා කල වෙනවා මදරස්නේ මදරස්නේ ඔව් අපි දැන් මදරස්නේ කියන්නේ මොකද ඒක කියන්නේ ඉඳර අඩු වෙන්නේ ඔය සද්ද ඇහෙන්නේ අපේ මහේෂ් මේ පිටරේක බොරුවටද කොයිද මට මේ නැහැ නැහැ පිටරේක සාමාන්‍යයෙන් අපි එකපාරටම මේ අපි උයනකට සාදන්නේ නැහැ කියනවා මොකද නැහැ අලවම් කරන්න ඕනේ නැහැ මොකද මේ දැන් අක්කව වීඩියෝ එකට ගත්තා මගේ වීඩියෝ බලන්න නේද ගත්තේ දැන් අපි ළඟදීම පුරියනි හදනවා බලන්න හරි දැන් අපි මේක හොඳට කලවම් කරගන්නවා පුදුම සුවඳක් තියෙන්නේ ඒ වගේම තමයි තිර රහත් අපි තව බටර් ෂූට් එකක් ඇඩ් කරා මොකද මේ වැඩි කරා ඔව් මොකද එළවලු දැම්මට පස්සේ පොඩ්ඩක් අර හිඳනවා වගේ වෙනවනේ ඒවට අල්ලනවනේ ඔව් පොඩ්ඩක් කොහම තැම්බෙන්නේ කියලා වෙජිටබල් ඔයිල්ස් දාන්න පුළුවන් ඔව් වෙජිටබල් ඔයිල් පොල් තෙල් නම් දාන්න පැත්ත කරා ඔව් ගන්නේවා ඔයගොල්ලන්ට ඕන එකක් දාගන්න ඔව් ඔලිව් ඔයිල් වෙජිටබල් ඔයිල් නැත්තම් බටර් සුවඳයි. අලි මසුවඳයි. මේක තමයි. හලෝ ෂේන්. පිටේනි බබා බලන්න ඉන්නවා. මේ දැන් ඔයගලන් පේනවා මේ. මැකරෝනි පොඩ්ඩක්වත් ඇලෙන ගතියක් නැහැ. ඔව් ගාන්ට් තියෙනවා. මේ අපේ චීනෝ බේකන් දාලා මම හිතන්නේ කාලා නැහැ මැකරෝනි. ආ ගොඩක් චිකන් දාලා කාලා තියෙන්නේ. ඔව්. උයි සී ෆුඩ් කාලා අපි. ඉතින් ඒකින් දාලාසේ අපි බේකන් ගන්න යන්නේ. උයි ගොඩක් කය මේ කිරි ෆ්‍රෙෂ් මිල්ක් ගන්නවා මේ පොඩක් අර ක්‍රීමි සෝස් එක වගේ හදන්න. බයි. ක්‍රීමි සෝස් එක හදන්න අපි අද ගන්න කුකින් ක්‍රීම්. ඉතින් කුකින් ක්‍රීම් සහ චීස් චීස් අර ගන්නවා ඒ වගේම බේකන් දානවා ඒ ටික අපි ටෙස්ට් කරමු අම්මෝ හරි දැන් ඔන්න මේ කුකින් ක්‍රීම් පොඩ්ඩක් වැඩි කරලා දානවා කුකින් ක්‍රීම් මොනවද කුකින් ක්‍රීම් කුකින් ක්‍රීම් කඩල ගිහුව නැත්තම් අමාරුයි. දැන් මේක මං කිව්වා වගේ අර එක දවසට හදන ඉන්නේ එක එක විදිහයි. මේ ඉහන් පිටිහන්. බම්බල් ට්‍රී. බම්බල් ට්‍රී නේ බම්බල් බී. චීස්. චීස්. හරි අපි චීස් දැම්මා චීස් දාලා මෙන්න මෙහෙම චීස් එක මේ චීස් දාලා මටත් මතක් වුණා අපි චීස් දාලා හොඳට පොක් චොප් ඔව් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔබලන් ඔබලන් ඔයාලා දන්නව කවුද කියනෝ යාලා. හරි දැන් දැන් අපි දාගත්ත මේවා මොනවාද පෙපර්. ගම්මිරිස්. ගම්මිරිස් අපි ගම්මිරිස් දාගත්ත ඒ වගේම කෑලි මිරිස් දාගත්ත. දැන් සාමාන්‍යයෙන් ආසයි පොඩ්ඩක් සැරට. දැන් හැබැයි උකුවට තියනවා නේ. ඔව් ඒ උකුවට තියෙදි තමයි අර අපි ලුණු ලුණු නෙමෙයි ලුණු දාගන්න ඕනේ. මේ දැන් මම ඔය කිව්වේ මම ප්‍රමාණ අරකමේ කියන්න දන්නේ නැහැ කියලා ලොකුම හේතුව මම සාමාන්‍යයෙන් මේ අතේ අතින් තමයි දාන්නේ ඒක. අතේ හුරුවට. හරි. හරි. ඒ හුරුවට තමයි දාන්නේ. මම දන්නේ නැහැ මේව දානවා මම මෙහෙම දැම්මා. මම හිතුවේ අක්කා salt මෙහෙම දානවා.
මෙතන මේ මෙතන ඉස්සුනොත් මෙතන ඇනිලා වගේ වාක්කට වෙනවා හරි දැන් ඔයාලට පේනවා පාට පාට මාව ගැටිච්ච පාට ගොම වගේ ලස්සන තියෙනවා ඕ ඒකනේ ජෝල්ට ඕ හරිද මේ මහේශ්වරිගේ සෝස් එක ගන්න නැත අපේ පොඩි බබා කන්නේ සෝස් නැත ඒකයි දාන්න ඕන ලොකු මැඩම් කන්නේත් නැහෙනි සෝස් නැ දැන් මේකට අපි ඔන්න ගම්රෙස් දාගන්න ඕනේ. මේ කොහොම වෙයි දන්නේ නැහැ. මොකද මේ බේකන් දාලා හදලා නැහැ කලින්. අපේ චිරන් තෙල් ගුණ වර්ධනක අසින්දා. ඔයා අපේ චිරන් තෙල් ගුණ වර්ධන කියලා චීන කියන්නේ. යනවා කිය. චීන හොඳයි. මමම දාන්න ඕනේ නික් නේම් සිස් ඔයගොල්ලන්ට. මේක. අර එල් එක හරියන්නේ නැහැ. හරි අපි දැන් ඔක්කොම දානවද ඕනේ අපේ ගෙදර මෙහෙම දෙයක් තියෙනවා අපි සාමාන්‍යයෙන් මේ දැන් මේ කාලේ සාමාන්‍යයෙන් හැමෝම අර පිටිනස්සෙන් වැඩ කරන්නේ බඩු පාවිච්චි කරනෝනේ ගෙදරේ තියෙන හැබැයි ඒ අපේ අම්මා බල්ල කරනවා එනවාට අපි ඉතින් අපි දැන් මේ වගේ කෑමක් හදන ඉඳලා හිටලා අපි නැත්තම් ඉතල අපේ ඒකත් අපේ චින්නෙන්ද අපි හම්බ සම්බත් කරනෝනේ මේක මේ වගේ කෑමක් හදුවත් කරන්නේ අපි ගොඩක් එහෙම බඩු පාවිච්චි කරනවා හරි අඩුයි මේ දවස් කීපෙට එනන්ට මෙහෙම දැක් මේ කෑමක් හදනකොට අපි පුළුවන් ප්‍රශ්නයක් නැහැ හරි මේ ටිකක් දැන් තාක්ෂණික වෙලාව කොහොමද හිටහම මේ ඒකත් හරි හරි දැන් පදම හරි හරියට ඇවිල්ලා තියෙනවා ඉතින් අපි මේ පදම නීමෙට තියෙනවා අපි උඩන බලාගෙන ඉන්නවා සසෙ දැන් ලැස්ට් වෙන්නේ සකරණිකට තැන්ක් ස්ටාස් ගන්න ඔව් ලයික් කරන්න කමෙන් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න චිරන් තමයි මදින මට තරු දුන්නා දැන් ඔන්න ඔයගලන්ට පේනා මෙන්න මේ ආකාරයෙන් මම සාමාන්‍යයෙන් දන්නේ ඔය ක්‍රෙමේට හැඳි ගන්න ඉතින් මම මට ඕන විදිහට හැඳි ගන්න ඔයගලන් ලස්සනට හැඳි ගන්න දැන් ඔන්න ඔයගලන්ට පේනවා මෙන්න ක්‍රීමි වට තියෙනවා පැස්තා එක කිනොමෙ ෂා නියමයි මේ මේව සාමාන්‍යයෙන් පොඩ්ඩක් එක්සයිට්මන්ට් එක වැඩි වෙනකොට කපන්නම වුණා මෙයා දැන් චූටි කෑලි වලට කපන්න ඕනේ නේද මේ දැන් මේ පොඩ්ඩක් නිය උනාට පස්සේ අපි chop 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 කරලා ගන්න ඕනේ right අපි දැන් මේ ටික කපා ගන්නවා අපි මේක අතට අයියා දැක්ක රස්නේ මෙයා හරිනම් තව ඔයගලන්ට ගන්න පුළුවන් බේකන් අද අපි බේකන් මේක පැකට් එකයි ගෙනත් අපි කොහොමත් මේක මේ අද දවසේ කන්නේ මම ඩයට් चिकन खरी මම නලිනෙන් කියන්නේ කියලා අර අපේ මහේශ්වරි බේකන් කන්නේ නැහැ. ඉතින් මහේශ්වරීට එයාගේ පංගුව අපි වෙනම දාලා දෙනවා. ඊට පස්සේ අපි බේකන් එක කැපුවා. බඩ පෙරෙන්න හන්න ඕනේ ගෑන්න මේක උනම ලැග්ගයි. දැන් අපි කපාගත්ත බේකන් ටික ඔන්න හොමුඩට දා ගන්නවා. මේ වලට ගලව ගන්න IPL බ්‍රෑන්ඩ් එකක් තෝනේ. ඔව් අපේ ගෙදර මේ ටිකක් වෙනවා. ටිකට් ලෝලී ඉන්නේ ඉතින් ඒකෙන්ද ඒකත් බලන්න ඕනේ මොන්න අපි ඔන්න හදලා ඉවරයි මහලුකු වෙලාවක් ගියනේ අපි මේ ජෝගී ඉඳ පොඩ්ඩක් මේ කැමරා මෑන් අපි මෙන්න හතරවාරයක් ඇත්තටම කිව්ව කාරී ඉක්මනින් හදා ගන්න
ඉක්මනින් කතා කරන්න පුළුවන් මේ ඩිෂ් එක අපේ බ්ලොග් එක කතන්දර ටිකක් දැම්මම ඒත් ඉතින් දැන් ඔයගොල්ලන් ගෙදර ඉඳන් කම්මැලි කම්මැලි ඉන්න ඇත්තත් ඉතින් අපේව බල සතුටින් hina වෙලා බයිනෝ නම් බයින්න hina නම් hina වෙන්න ඕනෙයක් කරන්න සතුටින් ඉන්න පිට්ටේ හරි ඉතින් අපේ ෆයිනල් අවුට් කම් එක මොකක්ද කියලා අපි පෙන්වන්න මේ හරි ඉංග්‍රීසි දන්නේ නැහැ ඔය කියන එක බලන්න අනිතේ තමයි හොඳට කුස්සි පිස්සු තබා ගන්නට අපේ මහේෂ්වරි නැත්නම් මගේ ඔළුව කනවා මේ එකින්ද අපි ගමන්න ඉක්මටස් කරන්න අපි පෙන්නන්න ප්ලේට් එකට දාලා ලස්සනට කෑම අදන වගේම කුසිය තස් කරන්න ඕනේ